අදාපි කතා කරන්නේ open source projects ගැන. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන open source projects කියන්නේ මොනවද? ඒ වගේම ඒ projects වලට අපි contribute කරන්න ඕනේ. ඇයි? ඒ වගේ projects හොයාගන්නේ කොහොමද කියන topics ගැන කතා කරනවා. ඉතින් වැඩි වෙලා ගන්නතෝ වැඩේ පටන් ගමු. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Hexcore YouTube channel එකට. මේ channel එකට ඔයාලා අලුත් නම් මේකේ තියපු software engineering, programming, career development, CV reviews, අලුතෙන් තියෙන trends ඒ වගේ ගොඩාක් topics ගැන කතා කරනවා. මේ වගේ අපේ කරියර් එක ඉම්ප්‍රූව් කරගන්න ප්‍රෝග්‍රෑමින් ස්කිල්ස් වැඩි කරගන්න උනට අපි විශේෂ කතා කරන්න නිසා අනිවාර්යෙන් subscribe කරලා bell notification එකත් ඔබලා ලෑස්ති වෙලා ඉන්න මේ වගේ වීඩියෝස් විතරයි මේ තව ගොඩක් જાතියේවා තියෙනවා අපේ Discord server එකට join වෙන්න ඒකේ ඇත්තරම මේ topic එකට අදාළ open source ගැන වෙනම channel එකක් තියෙනවා ඒකටත් අනිවාර්යෙන් join වෙලා බලන්න ඒකේ මොනවා ගැනද කතා කරන්න කියලා Facebook page එකට like කරන්න LinkedIn එකේ page එකක් තියෙනවා ඒකටත් ඔන්න like කරන්න TikTok එකේ මං මගේ username එකෙන් follow කරන්න වැඩි පටන් ගමු මුලින්ම බලමු මොකක්ද මේ ඕපන් සෝස් කියලා කියන්නේ ඕපන් සෝස් කියලා කියන්නේ අපේ මොහරි ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට ඒකේ සෝස් කෝඩ් එක පබ්ලික්ලි අවේලබල් කියන එක. එහෙම නැත්නම් සියලු දෙනාට ඕනම කෙනෙක්ට මේ ලෝකේ ඉන්න account එකක් තියෙනවා නම් කොහොම නැත්නම් එහෙම account එකක් නැති වුණත් ඕනම කෙනෙක්ට account එක වෙමි GitHub එකේ වගේ ඕන කෙනෙක්ට සෝස් කෝඩ් එක බලලා මේකේ මොකද්ද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒකේ අර extended version එක තමයි free and open source කියන එක. ඒතර මේකේ free කියන්නේ මංගලට කලින් වීඩියෝ එකක් කිව්වා නොමිලේ කියන එක නෙමෙයි ෆ්‍රී කියලා කියන්නේ ඔයාට ඕන කරන චේන්ජස් කරන්න නිදහස තියෙනවා කියන එක. මතක නිදහස සොෆ්ට්වෙයා කියන එක තමයි. එහෙම නැත්නම් කෝඩ් එක ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න නිදහස තියෙනවා කියන එක. නොමිලේ ගන්නත් පුළුවන්. සමහර ඒවා නොමිලේ නැහැ. ඕක තමයි ඕපන් සෝස් සොෆ්ට්වෙයා කියලා කියන්නේ. ඉතින් මේ ලෝකේ තියෙන ගොඩක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ඕපන් සෝස්. ඒ වගේම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලට ඕන ගන්න ලයිබ්‍රරිස් ඔක්කොම වගේ ඕපන් සෝස් දැන් ඔය Python වලින් Python කියන්නේ ඕපන් සෝස් ලැන්ග්වේජ් එකක්. ඒකට ඕන කරන ලයිබ්‍රරිස් මොන හරි ගන්නවනම් ඒවත් ඔක්කොම ඕපන් සෝස්. මොකද ඒක GitHub එකේ ගිහිල්ලා ඔයාලට කැමති විදිහට බලා ගන්න පුළුවන්. ඕනනම් චේන්ජස් කරන්නත් පුළුවන්. ඒ වගේ අපි හිතමු Java ගත්තත් මේ ඕපන් JDK එක ඒක ඕපන් සෝස්. හැබැයි Oracle ලගේ Java එක ඒක ඕපන් සෝස් නෙමෙයි. මේ වගේ ගොඩක් ලැන්ග්වේජස් තියෙනවා ඒවට ඕන කරන ලයිබ්‍රරිස් එහෙමත් තියෙනවා. ඔක්කොම ඕපන් සෝස්. ෆ්‍රේම්වර්ක්ස් ගත්තොත් වෙබ් ෆ්‍රේම්වර්ක්ස්, Node.js වෙන්න පුළුවන්. ඊට පස්සේ React වෙන්න පුළුවන්. මේ හැම එකම ඕපන් සෝස්. ඒක නිසා අපිට ඉතා වැදගත් මේ වගේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් ගැන අදහසක් තියෙනක ඉතා වැදගත්. ඒ වගේමයි ඒකට කන්ට්‍රිබියුට් කරලා දෙනවා නම් අපේ මොන හරි එකට දායකත්වයක් තියෙනවා නම් ඔයාගේ ඉස්සරහ කරියරයකට ගොඩාක් වැදගත් වෙනවා. විශේෂයෙන් ජොබ් එකකට ඇප්ලයි කරද්දී ඒගොල්ලෝ බලනවා ඔයාගේ තියෙන ඕපන් සෝස් කන්ට්‍රිබියුෂන්ස් මොනවද කියලා. ඒක විතරක් නෙමෙයි බලන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ඒකට ඕනනම් බලන්න මගේ අර ඉන්ටර්විව් ප්‍රෙපරේෂන් සම්පූර්ණ ප්ලේලිස්ට් එකක් තිබුණා. ඒක බලන්න. නමුත් අද කාලේ වෙනකොට හැමෝටම ඩිග්‍රී එකක් තියෙනවා. හැමෝම කැම්පස් එකේ ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා. නමුත් ඊට එළියෙන් කරන දේවල් වලට තමයි තැන තියෙන්නේ. ඒක නිසායි ඕපන් සෝස් ප්‍රොජෙක්ට්ස් ඒ තරම් වැදගත්. ඕපන් සෝස් වගේම තවත් එකක් තියෙනවා ක්‍රවුඩ් සෝස් කියලා. ඕපන් සෝස් කියලා කියන්නේ පබ්ලිකලි ඕන කෙනෙක්ට ඕනම දෙයක් කරලා ඒකට පබ්ලිෂ් කරන්න පුළුවන් කෙනෙක්ට චේන්ජස් කරන්න පුළුවන් සෝස් කෝඩ් එක බලන්න පුළුවන්. ක්‍රවුඩ් සෝස් කියලා කියන්නේ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි ක්‍රවුඩ් සෝස් ප්‍රොජෙක්ට් එකකට මුලින්ම ඐඩියා එක පබ්ලිෂ් කරනවා. මට ඐඩියා එක නැති වුණත් මෙන්න මෙහෙම අපි ක්‍රවුඩ් සෝසින් ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා කැමති කට්ටිය එන්න කියලා කියලා. ඒකට එන කට්ටියට විතරයි මෙන්න මේ ප්‍රොජෙක්ට් එක කරන්න පුළුවන්. ඒකේ ගොඩක් වෙලාවට සෝස් කෝඩ් එක ඕපන් වෙන්නේ නැහැ. ඒක අදාළ ඉන්ස්ටිටියුට් එක හෝ කම්පැනි එකට තමයි ඒකයි තියෙන්නේ. උදාහරණයක් විදිහට හිතන්න කම්පැනි එකට ඕනේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක හදාගන්න. ඕ මොකක් හරි අපි සරල විදිහම වෙබ්සයිට් එකක් කියලා ප්‍රොජෙක්ට් එකක් කරගන්න. ඒකට කට්ටියව රික්වෙස්ට් කරන්න කියලා. නැත්නම් ඇප්ලිකේෂන් දාන්න කියලා කියනවා. අපි ඇප්ලයි කරාට පස්සේ ඒකෙන් ෂෝට් ලිස්ට් කරගෙන කීප දෙනෙක්ව තෝරගෙන තමයි ප්‍රොජෙක්ට් එක කරන්නේ. ඒතකොට ඒක ටීම් එකකුත් නෙමෙයි කම්පැනි එකකුත් නෙමෙයි කරන්නේ. කමියුනිටි ගේම් කට්ටිය එකතුලා තමයි කරන්නේ. ගොඩක් වෙලාවට මේවට සල්ලිත් හම්බ වෙනවා. දැන් අපි ගත්තතින් Google Summer of Code කියන්නේ මම හිතන්නේ ඒ වගේ එකක්. මොකද Google එකෙන් ස්පොන්සර් කරන නිසා ඒකට සල්ලි හම්බ වෙනවා. ඒ වගේ ක්‍රවුඩ් සෝස් ප්‍රොජෙක්ට්ස් උත් තියෙනවා. ඕපන් සෝස් ප්‍රොජෙක්ට් කියලා කියන්නේ ගොඩක් වෙලාවට සල්ලි හම්බෙන්නේ නැහැ. හැබැයි ඕපන් සෝස් වලින් සල්ලි හම්බ කරනවත් පුළුවන්. හරි. ඔය දෙක පටල ගන්න එපා. නමුත් අපි මේ කතා කරන්නේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට්ස් ගැන. ඕපන් සෝස් ප්‍රොජෙක්ට්ස් වලට කන්ට්‍රිබියුට් කරන එකෙන් ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. නැත්නම් ගොඩාක් වාසි තියෙනවා. හැබැයි මම මුලින්ම කියන්න ඕන දේ තමයි මේ වීඩියෝ පටන් ගන්න කලින් මම කියන්න තිබුණ දෙයක්. ඒකේ තියෙන වාසි වලට විතරක් ඕපන් සෝස් ප්‍රොජෙක්ට්ස් වලට කන්ට්‍රිබියුට් කරන්න යන්න එපා. ඒ කියන්නේ හරිය නිකන් පින් බලාගෙන මොන හරි හොඳ දේවල් කරනවා වගේ වැඩක්. එහෙම කරන්න එපා. මොකද ඕපන් සෝස් කියලා කියන්නේ මිනිස්සුන්ගේ වොලන්ටියරින් එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් කාලය ගත කරලා ඒකට කරන දෙයක්. ගොඩක් කට්ටිය මේකෙන් යම් කිසි දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්න පුළුවන් අර self satisfaction, recognition මේ වගේ දේවල්. නමුත් මූල්‍යමය වශයෙන් හෝ එහෙම නැත්නම් ඒකෙන් මට ජොබ් එකක් හම්බ වෙවි කියලා හිතාගෙන ඕපන් සෝස් කන්ට්‍රිබියුට් කරන්න යන්න එපා. මේ ලෝකෙට මොකක් හරි දෙයක්
වැඩක් කරන්න කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කරන්න කැමති කට්ටිය ඕපන් සෝස් වලට යන්න. ඒක මම කියන්නේ හේතුව තමයි ගොඩක් කට්ටිය ඉන්ටර්විව් වලට ලෑස්ති වෙනකොට ආදම් මට ඕපන් සෝස් ප්‍රොජෙක්ට් නැහැ කියලා කොහේ හරි රෙපෝ එකක් හොයාගෙන ඒකට කමිට් දාගෙන දාගෙන පුල් රිකවස් දාගෙන දාගෙන යනවා. එහෙම කරන්න එපා. එතකොට ආයේ ක්වොලිටි එකක් බහිනවා. ඒ විතරක් නෙමේ ඉන්ටර්විව් කරන මනුස්සය දන්නවා මෙයා ඉන්ටර්විව් වලට ලෑස්ති වෙන කලින් තමයි මේවට මේ කන්ට්‍රිබියුට් කරන්න ගත්තේ කියලා. බ්ලොග් ලියන්න කට්ටියත් එහෙමනේ. ගොඩක් කට්ටිය ඉන්ටර්විව් එකට ඇප්ලයි කරලා තමයි බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න. ඒක කමක් නැහැ. හැබැයි ඒක ඔබ්වියස් වෙන විදිහට ලියන්න එපා. ඒ වගේ මම කියන්නේ කන්ට්‍රිබියුට් කරන්න කැමති අය ඇත්තටම කැමති නම් මේ වගේ දෙයක් කරන්න අලුතෙන් දේවල් කරන්න කූල් දේවල් කරන්න කැමති නම් ඕපන් සෝස් ප්‍රොජෙක්ට්ස් වලට එන්න. එහෙම නැත්නම් තව පාරක් හිතන්න. ඒ කොහොම වුණත් ගොඩක් බෙනිෆිට්ස් මේකට තියෙනවා. ප්‍රධානම දේ තමයි සාමාන්‍යයෙන් අපි එදිනදා කරන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලට හෝ ටෙක්නොලොජි වලට අමතරව අලුතෙන් ස්කිල්ස් ටිකක් අපිට ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ එදිනදා ජොබ් එකේ වල් ජාවා නම් කරන්නේ නමුත් ඔයාට ඇත්තටම ඉන්ට්‍රෙස්ටිං නම් මේ JavaScript හරි එහෙම නැත්නම් web mock හරි ඇප්ලිකේෂන් එකක් හදන්න ගොඩක් වෙලාවට කම්පැනි එකක් ඇතුලේ මේකට ඔපචුනිටීස් අඩුයි. ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක් කරලා ඒකෙන් ස්කිල්ස් අරගන්න. ඒතර බය වෙන දෙයක් නැහැ. මොකද ක්ලයන්ට්ස්ලා එහෙම කියලා ප්‍රෙෂර් එකකුත් නැහැ. ඒ වගේම ඔයාගේ කෝඩ් එක රිවීව් කරන්න වොලන්ටියර්ස්ලා ගොඩාක් ඉන්නවා. ඒක නිසා අර අප්සෙට් දේවල් කරන්න තියෙන chance එකත් අඩුයි. ඒ වගේම අනිත් අයගෙන් ගොඩාක් දේවල් ඔයාලට ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම අර මං කලින් කිව්වා ඔයාට මොනවා හරි ජොබ් එකකට ඇප්ලයි කරන්න ඕන නම් ඔයාට ඕපන් සෝස් කන්ට්‍රිබියුෂන්ස් තියෙනවා නම් ගොඩක් වෙලාවට ඔයාගේ CV එක ෂෝට් ලිස්ට් වෙන තියෙන chance එක වැඩි. ඒකට හේතුව ඒගොල්ලෝ හිතනවා ඔයා තමන්ගේ ජොබ් එකේ ස්කෝප් එකෙන් එළියට ගිහිල්ලා අලුතෙන් දේවල් try කරන්න කැමති කියලා. මොකද ජොබ්ස් වලට ගන්නෙ අර මං කිව්වා වගේ ඩිග්‍රී එකක් විතරක් තියෙන මිනිස්සුන්ව නෙමෙයි. මොකද හැමෝටම ඩිග්‍රී දෙනවා දැන්. ඉස්සර තමයි ඩිග්‍රී ගොඩක් අඩු. නමුත් දැන් අර අපි කියන්නේ අර පඳුරකට පයින් ගහුවොත් ඩිග්‍රී එකක් තියෙන කට්ටිය විසි වෙනවා. ඒක නිසා තමන් අනිත් අයට වඩා ස්පෙෂල් වෙන්න එක හේතුවක් තමයි මෙන්න මේ වගේ ඕපන් සෝස් කන්ට්‍රිබියුෂන්ස් තියෙන එක. ඒක නිසා ඉතනක සමහර ලාවට ඔයා කරන ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකේ කන්ට්‍රිබියුටර් කෙනෙක්ම ඔයාගේ ඊළඟ ඉන්ටර්විව් කරන්නත් පුළුවන්. එතකොට ඔයා සිලෙක්ට් වෙන්න තියෙන chance එකත් වැඩි. ඉතින් අර මං ඒ කියන එකටම ඊළඟ දේ තමයි තමන්ගේ network එක improve කරගන්න පුළුවන්. LinkedIn එකේ post share කරා කියලා network එක ඇත්තටම හැදෙන්නේ නැහැ. මොකද කට්ටිය අඳුරගන්නේ නැති නිසා. Network එක හදාගන්න, يعني social network එක, professional network එක හදාගන්න, events වලට යන්න, කට්ටියත් එක්ක කතා කරන්න, ඒ වගේමයි open source projects වලට contribute කරන එක ඉතාම හොඳ point එකක් ඔයාව අනිත් කට්ටියව ලේසියෙන් අඳුරගන්න. මොකද එතකොට ඒගොල්ලෝ ඔයාගේ ඇත්තටම skills ටික දන්නවා ඔයා contribute කරන නිසා. අන්තිම දේ තමයි ඔයා සමාජයට හොඳ දෙයක් දායාද කරා කියන හැඟීම. ඒක මන් දන්නවා නිකන් අර පොඩි චීසි වගේ නිකන් එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒක නිසා තමයි මේ ලෝකේ ටෙක්නොලොජි ගොඩාක් දිනුලා තියෙන්නේ. මේ ලෝකේ අලුතෙන් ඉනෝවේෂන්ස් එන්නේ මිනිස්සු හිතනවා මම මේ කරන දේෙන් අනිත් අයට මොකක් හරි හොඳක් වේවි කියලා. ඔයාටත් පුළුවන් ඒ දේ කරන්න. මහා පරිමාණයෙන් නොබෙල් තෑගි හම්බෙන රිසර්ච් නොකරත් ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකට කන්ට්‍රිබියුට් කරතින් ඒක ඔයාට අනිවාර්යෙන් හිතනවා. නිකමට හිතන්න ඊළඟට අඟහරුට යවන රොකට් එකේ සෝස් කෝඩ් එකේ ඔයාගේ නම, ඔයාගේ කමිට් එකක් තියෙනවා, ඔයාගේ ලයින් එකක්, ඔයා ලියපු ප්‍රෝග්‍රෑමින් ලයින් එකක් තියෙනවා නම් ඔයාට කොච්චර ආඩම්බර හිතේවිද? ඒක නිසා ඒ ෆීලිං එක ගන්න හොඳ ක්‍රමයක් තමයි ඕපන් සෝස් ප්‍රොජෙක්ට්ස් වලට කන්ට්‍රිබියුට් කරන එක. ගොඩක් කට්ටිය හිතන් ඉන්න ඕපන් සෝස් වලට කන්ට්‍රිබියුට් කරන්න තියෙන එකම විදිහ තමයි සෝස් කෝඩ් එක. හැම තැනම කෝඩින් වලින් කියලා. හැබැයි මම ඔයගොල්ලන්ට හැමදාම කියන දේ තමයි සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් වල කෝඩින් කියලා කියන්නේ එක කොටසක් විතරයි. තව ගොඩාක් જાති එක තියෙනවා. ඉතින් ඔව් සෝස් කෝඩ් එක වෙනස් කරලා කෝඩින් වලින් බග්ස් ෆික්ස් කරලා ෆීචර්ස් ඉම්ප්ලිමන්ට් කරලා ඔයාට පුළුවන් ඕපන් සෝස් ප්‍රොජෙක්ට් වලට කන්ට්‍රිබියුට් කරන්න. හැබැයි තව ගොඩාක් ක්‍රම තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයාට පුළුවන් ડોකියුමන්ටේෂන් ලියන්න. අපි දන්න දෙයක්නේ සොෆ්ට්වෙයාර් එන්ජිනියර්ස්ලා එච්චර ડોකියුමන්ටේෂන් වලට කැමති නැහැ කියලා තමයි කියන්නේ. නමුත් ඔයාට පුළුවන් ඒක වෙනස් කරන්න. ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක තියෙන ડોකියුමන්ටේෂන් එක හරියට හදන්න. සමහර ලාවට ඒකනේ මේ තියෙන ස්පෙලිං මිස්ටේක් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් දාලා සෙක්ෂන් එකක්, ඒ සෙක්ෂන් එකේ මොන හරි විදමු ડોකියුමන්ටේෂන් එකේ මිසින් පාර්ට් එකක් ඒක ඉන්ස්ටෝල් කරන හැටි නෑ. එහෙම නැත්නම් ඒකට බග් එකක් රිපෝට් කරන හැටි නෑ. මේ වගේ දේවල් ડોකියුමන්ටේෂන් එකට ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් යූසර් මැනුවල් එකක් ලියන්න පුළුවන්. මේවායි ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා QA එන්ජිනියර් කෙනෙක් නම් ඕපන් සෝස් ලයිබ්‍රරි එක වල ටෙස්ට් කරන්න පුළුවන්. ඒක ටෙස්ට් කේසස් ලියන්න පුළුවන්. ටෙස්ටිං ෆ්‍රේම්වර්ක් එකක් ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටෙස්ටිං රන් ඩවුන් එකක් ලියන්නත් පුළුවන්. මේවායි ගොඩාක් ඔපචුනිටීස් තියෙනවා. ඒ වගේමයි ඔයාට ඒක ඉන්ටිග්‍රේෂන් ටෙස්ට් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඇල්ෆා ටෙස්ටිං, බීටා ටෙස්ටිං මේ වගේ දේවල් කරන්නත් පුළුවන්. ඔයා QA සයිඩ් එකට හොයි මනත්තම් ඉන්ජිනර් සොෆ්ට්වෙයාර් ටෙස්ට් කරන්න කැමති නම් ඕපන් සෝස් වලට කන්ට්‍රිබියුට් කරන්න බලන තවත් ක්‍රමයක් තමයි ට්‍රාන්ස්ලේෂන් වලින්. හිතන්න අපි දැන් ඕපන් සෝස් මොකක් හරි UI ටූල් එකක් ගැන කතා කරන්න කියලා අපි දුන් VLC ප්ලේයර් එක ගැන. ඒක සාමාන්‍යයෙන් තියෙන ඉංග්‍රීසි වලින්. නමුත් ඔයාට පුළුවන් ඒක වෙන භාෂාවකට ට්‍රාන්ස්ලේට් කරන්න. එතකොට
කොහොමද ට්‍රාන්ස්ලේට් කරන්නේ නිකන් ඉංග්‍රීසි වල ගිහිල්ලා සිංහල ට්‍රාන්ස්ලේට් කරනවා වගේ නෙමෙයි ඒක ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් වෙනම ක්‍රම තියෙනවා ඒ දේවල් ගැන පොඩ්ඩක් හොයලා ඔයාට පුළුවන් ඒ වගේ ට්‍රාන්ස්ලේෂන් එකකට සපෝට් එකක් දෙන්න ඒ විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට්ස් වල තියෙන ඩොකියුමන්ටේෂන් තියන්නේ පටන් ගන්න ඉංග්‍රීසි වලින් හෝ අදාළ මනුස්සයාගේ නේටිව් ලැන්ග්වේජ් එකෙන් ඒක පුළුවන් ඔයා දන්න වෙන භාෂාවකට ට්‍රාන්ස්ලේට් කරන්න ඉතින් අපි දන්න භාෂාව සිංහල වෙන්න පුළුවන් එහෙනම් තව දෙමළ දන්නවනම් ඒක ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් නැත්තම් K-pop सिंधु हाला कोरियन दानो ना इगर ट्रांसलेट करने प्लम मेरे को डार्क ऑपरेशनरीज थी ना और यार लैंग्वेजेस क्या ना उन तो दैनिक मार्क तीन है वाना ने प्रोग्रामिंग लैंग्वेजेस ने मैं मिनिस्टर को आता करने भाषा वाल क्या ना दैनिक मार्क तीन है ना ये डॉक्यूमेंटेशन वेन देकर ट्रांसलेट करने पुलवां ये भी तरह ने मैं वाट पुलवां कंटेंट राइटर के नेक पेन अरे मां खाली क्यों आगे वाट पुलवां ये दाल देना कंटेंट प्रूफ रीड करना ये वागे मेरा वेनस करला पड़ी अपडेट करला खट्टीर की वो हम लेसिन तेरुंग करने पुलवां ना हदन ना टेक्निकल राइटर के नेक पेन पुलवां ඔයා ඩිසයිනර් කෙනෙක් නම් වාට කරන්න පුළුවන් තව ගොඩාක් දේවල් තියෙනවා. ඒක ටූල් එකක් නම් ඒකේ ලෝගෝ එක, ඒකේ අයිකන් එක, ඒකේ තියෙන මොනවා හරි තව ග්‍රැෆික්ස් තියෙනවා නම් ඒ දේවල් හදන්න පුළුවන්. ඔයා ඒ කතා කරන්නේ මොබයිල් ඇප් එකක් ගැන නම් ඒ කන්ට්‍රිබියුට් කරන්න යන්නේ ඒකේ UIs ටික ඔයාලා ඩිසයින් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ප්‍රොජෙක්ට් එකට ඕන කරන මාකටිං මැටීරියල්ස් ටික ඒව ඩිසයින් කරන්න පුළුවන්. ෆ්ලයර්ස්, වෙබ්සයිට් මේ හැමදේම ඔයාලා ඩිසයින් කරන්න පුළුවන්. एक निशा डिजाइनर के नेकना था गोटाक ऑपर्चुनिटीज तीन ओपन सोर्स वर्ल्ड कंट्रीब्यूट करने का हेतु ओपन सोर्स प्रोजेक्ट्स वर्ल्ड डिजाइनर्स ला कंट्रीब्यूट करना एट्टटम अडुई एक निशा ओया के स्किल्स टिक लेसियंग मेतन अभी तो भावित करना पुल मुकोद कंपिटिशन अड्डा कंपिटिशन मैं नमूद मंकी एंटर वेन्न तीन चांस वेड़ी निशा अंतिम वाट पुल मार्केटिंग पैथिंग वागे कंट्रीब्यूशन हितान मेक ओपन सोर्स प्रोजेक्ट का वेड़े कट्टी ने वाट पुलवा वागे मार्केटिंग स्किल्स भावित करला मे प्रोजेक्ट का गुडा यूसर्स लातरट गुडा क्लाइंट्स लातरट गुडा कस्टमर्स लातरट गिनी अन्न गील मे प्रोजेक्ट के पॉपुलरिटी वेड़ी करन समहार वेला आवट मेहम आउटरीच करला कंपनी का किंग स्पॉन्सर करन हम्बुन थिंग वाट किया करे वागन्नत पुलवांग वेन्न पुलवांग एक निसा मार्केटिंग वर्ल्ड वाकमितिनं एकात्म अपॉर्चुनिटी का ओपन सोर्स प्रोजेक्ट्स वर्ल्ड कंट्रीब्यूट करन කොහොමද එතකොට මේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක් හොයාගන්නේ මම ප්‍රොජෙක්ට්ස් හොයාගන්න හැටිගෙන වෙනම වීඩියෝයක් කරා මෙතන මම එක දාලා තියන්න ඒකෙදි මම කතා කරේ ඇත්තටම ක්ලයන්ට් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ප්‍රොජෙක්ට්ස් හොයන හැටි හෝ තමන්ගේ මොන හරි දින අයිඩියා එකක් ඉම්ප්ලිමන්ට් කරන හැටි මේ කතා කරන්නේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට්ස් කරන්නේ එතකොට ලේසිම ක්‍රමය තමයි කමියුනිටි එකට පොඩ්ඩක් ඇහ ගහගෙන ඉන්න එක ඒක සෝෂල් මීඩියා වෙන්න පුළුවන් ලින්ක්ඩ්ඉන් වගේ ප්ලැට්ෆෝම් එකක් වෙන්න පුළුවන් GitHub වෙන්න පුළුවන් අපේ Discord සර්වර් එක වෙන්න පුළුවන් ඒකේ ගොඩක් අය අයිඩියාස් දානවා සහ දැනටමත් තියෙන ප්‍රොජෙක්ට්ස් තියෙනවා ඒකෙන් පුළුවන් ඔයාලට ප්‍රොජෙක්ට් ගොඩක් හොයාගන්න උදාහරණයක් මගේ GitHub ප්‍රොෆයිල් එකට යන්න මගේ ලින්ක්ස් ටික පහලින් දාලා තියන්න ඒකේ හෝ අපේ Hexcoder YouTube channel එකට අදාළ GitHub ප්‍රොෆයිල් එකක් තියෙනවා ඒකේ තියෙනවා මම publicly publish කරපු සහ Hexcoder channel එකෙන් publish කරපු මේ රෙපොසිටරිස් ගොඩාක් තියෙනවා. ඒතර මගේ එකේ තියෙනවා මම හදපු ඕපන් සෝස් ටූල්ස් වගේ අත් තියෙනවා. ස්ක්‍රිප්ට්ස් වෙන්න පුළුවන්, පොඩි පොඩි ඇල්ගොරිතම්ස් වෙන්න පුළුවන්. සේ Hexcoder YouTube channel එකේ තියෙනවා මම අපි කතා කරන ඩෙමෝස් ඔක්කොම ටික එකේ දාලා තියෙනවා. ඒක ડોකියුමන්ටේෂන් ගොඩාක් එච්චර හොඳ නැහැ. ඒ වගේ දේවල් වලට ඔයාලට help එකක් දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් CV guidelines කියලා එකක් තියෙනවා. ඒකට help එකක් දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට පොඩ්ඩක් try කරලා බලන්න. ඒ GitHub repository වල පොඩි තරුවකුත් දාගෙන යන්න. ඊට පස්සේ තව දිනවා අපි Discord server එකේ වෙනම open source කියලා channel එකක් තියෙනවා. ඒකෙත් ගොඩක් කට්ටිය projects දානවා. උදාහරණයක් තමයි අපේ कम्यूनिट के मोडरेटर क्या किन्नो जाडो किला मग नम किया नोने पोटा नोना नम आगे फाली कमेंट दानो यादा यहाँ तीन यक्ष प्रोग्रामिंग लैंग्वेज किला प्रोग्रामिंग लैंग्वेज का एक पाइथन वगे लिया पुलवांग है भाई इंटरप्रिट पेन तो सी वर्ल्ड कंपाइल प्रोग्रामिंग लैंग्वेज या हदला तीन एक लिंक मैं पहली दाल तीन अन्न गिटा प्रेपो एक पोटा इश्यूस बलन इश्यू का नत्ता इश्यू का हदल बलन हिमत नत्ता वह बलन पोटा वाट कंट्रीब्यूट करना पुल तब मुनहर मुनहर क्रम तीन किला ඒව පොඩ්ඩක් try කරලා බලන්න. එහෙම තමයි projects හොයාගන්නේ. ඊට පස්සේ බලන්න මේ projects වලට හරියන skills ඔයාට තියෙනවද කියලා. සමහර ලාට ඔයාට C programming language ඕන වෙන්න පුළුවන්. සමහර ලාට C++, සමහර ලාට .NET, සමහර ලාට Python. මේ වගේ programming languages හෝ අදාළ skill එක graphic designing වෙන්න පුළුවන්, marketing වෙන්න පුළුවන්. ඒකට contribute කරන්න ඕන කරන skills ඔයාට තියෙනවද කියලා මුලින් පොඩ්ඩක් හොයාගන්න. ඊට පස්සේ තමයි මේක contribute කරගන්න පුළුවන්. project එකක් හොයාගන්න ගමන් ඇත්තටම අමාරු වැඩි. ගිහිල්ලා randomly තමන් දන්නේවත් නැති නමට ගිහිල්ලා ප්‍රොජෙක්ට් එකක් හොයාගන්න එපා. ඔයා ඇත්තටම ඔයාට හිතන මේක තමයි මම කරන්න ඕනේ කියලා හිතන ප්‍රොජෙක්ට් එකක් හොයාගන්න නැත්නම් අර නමට CV එකට දාන්න හෝ ඉන්ටර්විව් එකට කරන්න ප්‍රොජෙක්ට්ස් හොයාගෙන වැඩක් නැහැ. ඔයා ටිකලට පස්සේ වාට ඒක එපා වේ. එහෙම ප්‍රොජෙක්ට් එකක් හොයාගත්තට පස්සේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඒකේ කන්ට්‍රිබියුෂන් ගයිඩ්ලයින්ස් ටික. ගොඩක් වෙලාවට තියෙනවා ඒ
රිපොසිටරි එකේම කොහොමද කන්ට්‍රිබියුට් කරන්න ඕනේ පුල් රික්වෙස්ට් එකක් හදන්න ඕනේ කොහොමද ඉෂුව එකක් හදනවා නම් කොහොමද හදන්නේ මොනවාද පාවිච්චි කරන කෝඩින් ස්ටෑන්ඩඩ්ස් මේවා ඔක්කොම ඒකේ විස්තරයක් තියෙනවා ඒක ගැන පොඩ්ඩක් කියවලා බලලා කන්ට්‍රිබියුට් කරන්න පටන් ගන්න මොකද සමහර වෙලාවට ඔයාට අයිඩියා එකක් තියෙනවා කන්ට්‍රිබියුට් කරන්න හැබැයි ලේසිම විදිය තමයි ඒකේ තියෙන ඉෂුස් සෙක්ෂන් එකට ගිහිල්ලා ඒකේ තියෙන මොනවා හරි ඉෂුව එකක් හදන එක එහෙම නැත්නම් ඒකේ තියෙන මොකරි අපි නම් පුල් රික්වෙස්ට් එකක් රිවීව් කරන එක ඒ වගේ දේවල් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ගිහල එක පාට ඩෝන් ගාලා කන්ට්‍රිබියුට් කරන්න යන්නේ නැතුව පොඩ්ඩක් ටච් එකේ ඉන්න මොකක්ද මේකේ වෙන්නේ කියලා. ඉතින් මම රෙකමෙන්ඩ් කරන දේ තමයි ගිහලා ලොකු මහා පරිමාණ ප්‍රොජෙක්ට්ස් වලට ගිහලා බලන්න එපා. දැන් අපි හිතමු රියැක්ට් වගේ ගිහලා ප්‍රොජෙක්ට් එකකට බලලා පුළුවන් නම් හොඳයි. නමුත් ඒකේ ගොඩක් කට්ටියගේ හැන් ගැවසන නිසා ඔයාට මොනවා හරි කන්ට්‍රිබියුෂන් එකක් කරන්න තියෙන chance එක අඩු වෙන්න පුළුවන්. ඒක නිසා හොඳ කෙනෙක් වැඩි කට්ටිය ගොඩක් කට්ටිය පාවිච්චි කරන හැබැයි කන්ට්‍රිබියුටර්ස් ලා අඩු ප්‍රොජෙක්ට් එකක් හොයාගත්තොත් ඔයාට ඒකේ තියෙන chance එක වැඩි තව කන්ට්‍රිබියුටර් කෙනෙක් වෙන්න. මම මේ කියන්නේ ගිහිල්ලා චූටි මෙලෝ කවුරුත් පාවිච්චි කරන්නේ නැති random ප්‍රොජෙක්ට් එකක් හොයාගන්න කියන එක නෙමෙයි. අර ඔක්කොම ලොකු කට්ටිය පාවිච්චි කරන ප්‍රොජෙක්ට්ස් බලනවත් එපා කියන එක නෙමෙයි. මිඩල් ග්‍රවුන්ඩ් එකක් හොයාගන්න තමන් කැමති ප්‍රොජෙක්ට් එකක් හැබැයි කන්ට්‍රිබියුට් කරන්න chance එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක් හොයාගන්න. කොහොමද එතකොට මේ වගේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකකට කන්ට්‍රිබියුට් කරන්නේ? මංගල කලින්ම කියවාගේ මුලින්ම ගයිඩ්ලයින්ස් ටික කියවල ඉන්න. මොකද ඒකේ තියෙනවා කොහොමද කන්ට්‍රිබියුට් කරන්න පුළුවන්. සමහර කට්ටියට කන්ට්‍රිබියුට් කරන්න එපා කියලා තියෙනවා. මම හිතන්නේ ඕපන් සෝස් වල. හැබැයි සාමාන්‍යයෙන් ඒකේ ලියලා තියෙනවා මෙන්න මෙහෙම මෙහෙම තමයි කන්ට්‍රිබියුට් කරන්න ඕනේ. මෙහෙම තමයි පුල් රික්වෙස්ට් එකක් හදන්නේ. මේක තමයි පුල් රික්වෙස්ට් එකේ ටෙම්ප්ලේට් එකේ ඔක්කොම ටික තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ ගිහින් බලන්න දැනටමත් ඕපන් කරලා තියෙන ඉෂුස් මොනවා හරි තියෙනවද කියලා. මොකද ඉෂු එකක් කියලා කියන්නේ දැනටමත් කවුරු හරි කෙනෙක් එක පාවිච්චි කරලා මොකක් හරි ප්‍රශ්නයක් හොයාගෙන ඒක බග් එකක් වෙන්න පුළුවන් ඒක ෆීච එකක් වෙන්න පුළුවන් ඒක ඩොකියුමන්ට් කරලා තියෙනවා ඔයාට පුළුවන් ගිහිල්ලා පුල් රික්වෙස්ට් සෙක්ෂන් එකේ ගිහිල්ලා බලන්න ඒ ඉෂුව එකට පුල් රික්වෙස්ට් එකක් හදලා තියෙනවද කියලා ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඒ ඉෂුව එක පික් කරනවා يعني අරගන්නවා හදන්න බලාගෙන එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඒක හදන්න පටන් ගන්න නැතු එක පාට ගිහිල්ලා මේක මෙහෙම වුණොත් හොඳයි කියලා ගිහිල්ලා යන්න එපා අනිවාර්යෙන් ඔරිජිනල් රෙපොසිටරි එකේ ඉෂුව එකක් හදලා පටන් ගන්න ඒතර කට්ටිය දන්නවා ඔයා ඒ ඉෂුව එක රිපෝට් කරා ඔයා ඒ ඉෂුව එක හදන්න පටන් ගත්ත කියලා. එහෙම නැත්නම් ඔයා රෑන්ඩම්ලි හිතලා ගත්තුන් තවත් කෙනෙක් මේක හදලා දාන්න පුළුවන්. ඒතර ඔයාගේ පුල් රික්වෙස්ට් එක රිජෙක්ට් වෙන්නත් පුළුවන්. දැන් ඔයා ගිහිල්ලා බැලුවා ඉෂුස් වල ඉෂුව එකක් තිබ්බේ නැත්නම් ඒ ඉෂුව එක දැම්ම පුල් රික්වෙස්ට් වල බැලුවා ඒක තියෙනද කියලා. එහෙමත් නැත්නම් දැන් ඔයාට පුළුවන් ඒ රෙපොසිටරි එක ෆෝක් කරන්න. ක්ලෝන් කරන්න නෙමෙයි ෆෝක් කරන්න. GitHub ගැන මම වෙනම වීඩියෝ ගොඩක් කරා. මම මෙතෙන් දාලා තියන පහණ ලින්ක්ස් ටික දාලා තියන ලයික් කරන ගමන් ඒ ටිකත් බලන්න. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ දැන් අපි බලන්න යන රෙපොසිටරි එකේ ක්ලෝන් එකක් නෙමෙයි ඩුප්ලිකේට් එකක් අරගන්න ෆෝක් එකක් අරගන්න. ඒතර මට පුළුවන් ඒ ප්‍රොජෙක්ට් එකට මට කැමති විදිහට චේන්ජස් ටික කරගන්න අර ප්‍රධාන රෙපොසිටරි එකට බලපෑමක් නැතුව. මොකද ගොඩක් වෙලාවට ප්‍රධාන රෙපොසිටරි එකට අපි මේ කතා කරන රෙපොසිටරි එකට ඔය ඩිරෙක්ට්ලි පුෂ් කරන්න බෑ. ඕනර්ස්ලාට විතරයි මේ පුෂ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ මොඩරේටර්ස්ලාට විතරයි. ඔයා ඒකේ ෆෝක් කරලා ඩුප්ලිකේට් එකක් හදලා ඒකේ තමයි ඔක්කොම චේන්ජස් ටික කරන්නේ. ඔරිජිනල් රෙපෝ එක තියෙනවා ෆෝක් කරපු රෙපෝ එක තියෙනවා මේ රෙපෝ එකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේකට පුල් රික්වෙස්ට් එකක් හදන්න. එහෙම තමයි ඕපන් සෝස් කන්ට්‍රිබියුට් කරන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් අපි කොහොමද කෝඩ් චේන්ජ් එකක් කරන්නේ? මේක නම් මගේ රෙපෝ එක බ්‍රාන්ච් එකක් හැදුවා. ඒකට කමිට් කරා පුල් රික්වෙස්ට් එකක් හැදුවා. නමුත් ඕපන් සෝස් ප්‍රොජෙක්ට්ස් වලට අපි එහෙම කරනවා අඩුයි. ඔයාලට ඩිරෙක්ට් ඇක්සස් නැති නිසා. ඒතකොට අපි කරන්නේ රෙපොසිටරි එක ෆෝක් කරා, ඒකේ චේන්ජස් ටික කරා, ඔයා කැමති බ්‍රාන්ච් එකට තමයි කරා. ඊට පස්සේ මේ රෙපෝ එකේ ඉඳන් මේ රෙපෝ එකට තමයි අපි පුල් රික්වෙස්ට් එක හදන්නේ. රෙපෝස් වල ඉඳන් තව රෙපෝ එකට පුල් රික්වෙස්ට් හදන්නත් පුළුවන්. අන්න මම තියාගන්න. අන්නවම තමයි පුල් රික්වෙස්ට් එක හදන්නේ. පුල් රික්වෙස්ට් එක හදද්දිත් ගයිඩ්ලයින්ස් වලට අනුව හදන්න. මොනවද දාන්න ඕන, මොන විස්තරද දාන්න ඕන, මොන හරි ඉෂුස් තිබ්බනම්, ડોකියුමන්ටේෂන් තිබ්බනම් මේ ඔක්කොම රෙෆරන්ස් ලින්ක්ස් ඔක්කොම ටික දාලා පුල් රික්වෙස්ට් එක හදන්න. එතකොට කවුරු හරි ඒක බාලි වෙරලා අප්‍රූව් කරයි හෝ රිජෙක්ට් කරයි. ඔහොම ඉෂුව එකක් හැදුවා කියලා හරි පුල් රික්වෙස්ට් එකක් හැදුවා කියලා ඩාංගාලා ඔය වැඩේ කෙරෙන්නේ නැහැ. එහිඳ පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. මොකද මේ ප්‍රොජෙක්ට්ස් මේන්ටේන් කරන කට්ටිය ෆුල් ටයිම් විදිහට මේව කරනවා ගොඩක් අඩුයි. එහෙම කරන කට්ටියත් ඉන්නවා. උදාහරණයක් විදිහට Facebook එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවනම් එයා රියැක්ට් රෙපොසිටරි එක මේන්ටේන් කරනවා වෙන්න පුළුවන්. ඒක එයාගේ ජොබ් එක. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. උදාහරණයක් ඊට පස්සේ තව එකක් Google එකේ වැඩ කරන කෙනෙක්ට Flutter ටීම් එකේ වැඩ කරන කෙනෙක්ට Flutter කියන එක මේන්ටේන් කරන එක එයාගේ ජොබ් එක. හැබැයි ගොඩාක් ඕපන් සෝස් ප්‍රොජෙක්ට්ස් වලට කන්ට්‍රිබියුට් කරන කට්ටියගේ ෆුල් ටයිම් ජොබ් එක නෙමෙයි මේක. ඒගොල්ලන්ට මේකට සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අනිත් වැඩත් එක්කනේ ඒක කරන්නේ. පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. පුල් රික්වෙස්ට් එක දාපු ගමන් ඩෝන් ගාලා ඒගොල්ලෝ අප්‍රූව් කරන්නේ හෝ රිවීව් කරන්නේ නැහැ. ටිකක් ඉවසීමෙන් ඉන්න. ඒ වගේම
පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් විදිහට මේ වගේ threads වල හෝ GitHub pull request වල හැසිරෙන්න. මොකද මේගොල්ලෝ volunteering කට්ටියනේ. ඒගොල්ලන්ට වෙන තව වැඩ තියාගෙන තමයි මේකට එන්නේ. හින්දා ඔයා ඒගොල්ලන්ගෙන් දේවල් බලෙන් ගන්න බෑ. ඒගොල්ලෝ ප්‍රශ්නයක් අහුවම් පුළුවන් තරම් details දාලා උත්තර දෙන්න. මම කතා කරා ඕක ගැන වෙනම අර how to ask questions කියලා වෙනම වීඩියෝ එකක් තිබ්බනේ. ඒකෙදි මම ඕක පැහැදිලි කරා. එතකොට උත්තරය දෙනකොට full context එක දෙන්න. මොකද නැත්තම් එයා ඕක ආයෙ ඔයාගෙන් අහන්න ඕනේ. මේකයි මෙහෙම කරේ කියලා. එහෙම නැතුව එතන තව මාස 10ක් විතරයි මේ issue එකක් හදාගන්න. එහෙම නැවෙන්නේ නැතුව ප්‍රශ්නයක් ඇහුවා මේකට full context ගන්න. මෙන්න මේක නිසා මෙහෙම කරේ. මේක තමයි link එක. ඇයි මෙහෙම කරේ නැත්තේ? මේ ඔක්කොම ටික දාලා reply එකක් දාන්න. එතකොට එයාට ලේසි ආයෙ ඔයාගෙන් අහන්න ඕනේ නැහැ. ඒක review කරන්න කලින්. ඒ වගේ පොඩක් පලයිට් වෙන්න. ඒ වගේමයි ඔයාට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ඒක අහන්න. ගොඩක් වෙලාවට මේ වගේ GitHub repos වලට community එකක් වෙනම තියෙනවා. ඒක Discord වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මන් දන්නේ නැහැ. ඔය තියෙන හැමතැනම Twitch වෙන්න පුළුවන්. ඔය වගේ ගොඩක් වෙලාවට communities තියෙනවා. Reddit වෙන්නත් පුළුවන්. ගිහිල්ලා ඒකේ අහලා බලන්න. මෙන්න මෙහෙම මට ප්‍රශ්නයක් තියෙනවා. මේක හදාගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේ project එක මට contribute කරන්න කැමති. මම දන්නේ නැහැ කොහෙන්ද පටන් ගන්න කියලා. මොකට පොඩි ගයිඩ්ලයින් එකක් දෙන්න. එහෙම අහන්නත් පුළුවන්. ඉතින් බය නැතුව ප්‍රශ්න අහන්න. හැබැයි පොලයිට් වෙන්න, ප්‍රොෆෙෂනල් වෙන්න. අන්තිමේදී තමයි වැරදිලා හරි, නෑ වැරදිලා නෙමෙයි. හොඳට ඔයාගේ pull request එක approve නැතිනම් good job. ඔයා ඒක බය නැතුව ගිහිල්ලා ඔයාගේ LinkedIn එකේ post කරන්න. මගේ පළවෙනි issue එක මෙහෙම fix වුණා. පොඩ්ඩක් නිකන් ලාමකයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් අනිත් අය හැම කරලා නැහනේ. ඔයා නෙහෙම කරේ දාන්න. හැබැයි එකයි මේ ડોකියුමන්ටේෂන් කමෙන්ට් එකක් හදපු එකක් ස්පෙලිං මිස්ටේක් එකක් හදලා pull request එක approve වුණා කියලා ගිහිල්ලා මේ රටවටේම කෑ ගහන්න එපා. ඒ මගේ pull request එක approve වුණා. මම දැන් react වල contributor කෙනෙක් කියලා. එහෙම කරන්න එපා. ඒක පොඩ්ඩක් මෝඩ. නමුත් බය නැතුව ඔයාගේ හොඳ මේ contribution ඇතිනවා නම් ඒක celebrate කරන්න. අන්තිම ටිප් එක තමයි සමහර ලාට ඔයාට හිතන්න පුළුවන් මේක project එකක්වත් මට හරියන්නේ නැහැ. එහෙනම් ඔයා එකක් පටන් ගන්න. ඔයා ප්‍රොජෙක්ට් එකක් හදලා ඔයාගේ මොන හරි අයිඩියා එකක් තියෙනවා නම් බය නැතුව ඕපන් සෝස් කරන්න. සමහර කට්ටිය බයයි. මගේ මෙහෙම අයිඩියා එකක් තියෙනවා මේක මම කැමති නැහැ අනිත් අයට දෙන්න කියලා. අයිඩියාස් කියන ඒවා හැමෝටම තියෙනවා. හැබැයි වයි ඉම්ප්ලිමන්ට් කරන්න තමයි අමාරු. ඉතින් ඔයාගේ අයිඩියා එක ඉම්ප්ලිමන්ට් කරන්න තව කට්ටියකින් උදව් ගන්න එකේ මොකක්ද තියෙන වැරද්ද? ඔයාට එකින් සල්ලි හම්බ කරන්න සමහර ලාවට තියෙන්න පුළුවන්. හැබැයි ඔයා කොහොමද දන්නේ ඔයාගේ තියෙන වෙලාවත් එක්ක, ඔයා ජොබ් එකක් කරගෙන ඔයාට තියෙන ප්‍රශ්න ඔක්කොමත් එක්ක ඔයාගේ මේ අයිඩියා එක ප්‍රොජෙක්ට් එකක් කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් වේද බැයිද කියලා කොහොමද දන්නේ? ඒක නිසා සමහර ලාවට සල්ලි වලට වඩා හොඳයි ඇත්තටම කමියුනිටි එකට දායක කරන එක මොන හරි හොඳ දෙයක්. ඒක නිසා ඔයාගේ මොන හරි අයිඩියා එකක් තියෙනවා නම් ඔයා නිකන් රෑන්ඩම්ලි ලියපු ස්ක්‍රිප්ට් එකක් වෙන්නත් පුළුවන් දාන්න GitHub එකට දාලා ඕපන් සෝස් කරන්න. එහෙම කරපු ප්‍රොජෙක්ට්ස් ගොඩාක් මගේ තියෙනවා. මම ඔෆිස් එකේ වැඩකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මගේ පර්සනල් වැඩකට වෙන්න පුළුවන් ලියපු මොන හරි ප්‍රොජෙක්ට්ස් මම GitHub එකට දාලා ඕපන් සෝස් කරා. සමහර ලාවට ඒකට කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. ලයික්ස් මුකුත් ඇත්තෙන්නේ කමක් නැහැ. හැබැයි මම දන්නවා මම හොඳ දෙයක් කරේ කියලා. ඒ වගේම ඔයා එහෙම අයිඩියා එකක් තියෙනවා නම් බය වෙන්න එපා. සරල දෙයක් වෙන්නත් පුළුවන්. ස්ක්‍රිප්ට් එකක් හරි මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ගයිඩ්ලයින් එකක් වෙන්න පුළුවන්. සමහර කට්ටිය GitHub එකේ මේ කුකින් රෙසිපීස් උදාන කිසි ප්‍රශ්නයක් නැහැ. ලියලා එහෙම කුකින් රෙසිපීස් දාන්න කියලා මම මෙතන කමෙන්ට් කරන්නේ නැහැ. නමුත් සමහරට ගයිඩ්ලයින්ස් වෙන්න පුළුවන් CV හදන හැටි. කොහොමද ඉන්ටර්වියු එකට මුහුණ දෙන්නේ? මේ වගේ දේවල් GitHub එකේ දාන්න ප්‍රශ්නයක් නැහැ. මොකද කෝඩින්ම වෙන්න ඕනේ නැහැ මං කියවනේ. ඒව දාලා පබ්ලිෂ් කරන්න. ඔයාගේ දැනුම බෙදා ගන්න තවත් විදිහක් තමයි GitHub එකේ නැත්නම් open source projects කියලා කියන්නේ. ඕක තමයි open source projects ගැන මගේ අදහස. මට ගොඩාක් තව දේවල් කියන්න තිබුණා. මම මෙතන කියන්න යන්නේ නැහැ. එහෙම ගියොත් මේ වීඩියෝ එක තව ගොඩාක් දිග වෙන නිසා අනිවාර්යෙන් අර මම දාපු links ටික මේ පොඩ්ඩක් check කරලා බලන්න. අපේ GitHub profile එක, මගේ GitHub profile එක, යක්ෂ programming language එක, Discord server එක මේ ඔක්කොම ටික අනිවාර්යෙන් බලන්න. පහළ links ටික දාන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් ඒකත් කරලා යන්න. මොකද 142ක් විතරම සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව තමයි මේ වීඩියෝස් බලන්නේ. අවුල්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න කරලා වීඩියෝස් ටික බලන්න. කරන්නේ නැහැ කියලා අවුල් නැහැ හැබැයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.